ආදරය අපතුල පවතින අවශ්‍යන්නේ ඒ අපතුලින් නිරාවරණය කර ගැනීමක් මේ ජීවිත ආදර නිරාවරණය එක තැන හමුවන වෙනස් දෙන්නේ ඇය සහ ඇය අද ඇය සහ ඇය මල්ලිකා ජෝසප් සමග දුෂ්‍යන්ති බතනායක රස කෑමක් කියන්නේ වැරදුණු රෙසිපි එකක් කියලා මම කිව්වොත් එහෙම වෙන්න බෑනේ රසවත් කියනකොට අපිට කියන්න බෑ මේ රසවත් කියලා හිටන් අපි මේ වැරදි රෙසිපි එකක් කරා නැත්තම් රෙසිපි එක වැරදුණා ඒ හින්දා මට කෑම හදේට ආවේ නෑ කියලා කියන්න බෑ ඒ නිසා ඇත්තටම අපිට ඕනෑම වෙලාවට අපිට කෑමක් හදනකොට රසවත් විදියට හදන්න පුළුවන් ඒක වැරදිච්ච එක වුණත් හරි කමක් නෑ ඒක හරි ගස්සලා ලස්සනට රසවත් විදියට හදාගන්න පුළුවන් ඒක කාන්තාවන්ට විතරයි පුළුවන් ඒ වගේ දේවල් හදන්න ඒ නිසා බලන්න කොහොම හරි අපි කෑමක් හදනවා නම් ඒ කෑමට අපිට අවශ්‍ය වෙන දේවල් මොකද්ද කියලා අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒක දැනගත්තා නම් තමයි අපිට කෑම හදන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතනවා අයියෝ මේ තියෙන දේවලුත් එක්ක මට හදන්න පුළුවන්ද කියලා. එහෙම නෙවෙයි. අපිට දැන් ඒ තියෙන දේවලුත් එක්ක අපිට හදන්න පුළුවන් ඕනෑම කෑම වර්ග. නම කියන්න නම් බෑ ඒවා. හරිද? ඒ නිසා අපිට ඒකත් හිතාගෙන ලස්සන විදියට අපිට කෑමක් හදන්න පුළුවන් ඒකේ වැරදින්නේ නැහැ. ඒකයි මම කියන්නේ. දුෂ්‍යන්ති බඩ පිරෙන කෑමයි හිත පිරෙන කෑමයි කියන්නේ දෙකක්. අනිවාර්යයෙන්ම දෙකක්. මොකද බඩ පිරෙන්න අපි කන කුසගින්න නිවා ගන්න. ඉතින් හිත පිරෙන්න කිව්වම අපිට දෙකමයි තියෙන්නේ. කුසගින්න නිවා ගන්න කන්නත් පුළුවන්. හැබැයි ආසාව බලලා අපිට තෘප්තිමත් වෙන්නත් පුළුවන්. මොකද අපි ඩයට් කරනවා නම් අපිට හිත පුරව ගන්න පුළුවන් කෑම දිහා බලලා. ඉතින් බඩ පිරෙන නම් ඉතින් අපි අනිවාර්යයෙන්ම කන්න ඕනේ. මොකද නැත්නම් අපිට ජීවත්ව පැවැත්ම පවත්වා ගන්න බැහැ. ඉතින් මං හිතන්නේ හිත පිරෙන එක නම් ගොඩාක් අපි ආස දෙයක්. මොකද අපි හැමෝම ආසයි විවිධ රටවල තියෙන ලස්සන කෑම ಜಾති ඒවා දකින්න, ඒ වගේ දේවල් හදලා බලන්න, ඒ වගේ කෑම කන්නත් ආසයි. ඉතින් මං හිතන්නේ හිත පිරෙන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මල්ලිකා ජීවිතේ රසවත් වෙන්න දාන්න පුළුවන් ලුණු ඇඹුල් ඒ වගේම තුන පවර්ගක් තියෙනවා. ඒ ඔක්කොම අපි හිතනකොට දැන් කාලේ අපේ කාන්තාවන්ට එච්චර දන්නේ නැහැ අර මොනවාද තුන පහ කුඩු කිව්වොත් ස්පයිසස් කිව්වොත් ඒ වගේ දේවල් දන්නේ නැහැ. ඒ වුණාට අපි හිතන්න පුළුවන් ආච්චි ආච්චිලට තමයි මේ දේවල් ඔක්කොම දන්නේ. ඊට පස්සේ අම්මා කෙනෙක් කිව්වම එයාට පොඩ පොඩ තමයි දන්නේ. ඒ වගේම නෙවෙයි දැන් කාන්තාවන් ටිකක් මේ වගේ දේවල්ට පොඩ්ඩක් බොහොම ආසාවෙන් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන් අහන්නේ මොකද්ද? කෑමක් හදනකොට මොනවාද කොහොමද ලුණු ඇඹුල් දාන්න කියලා අහනවට වඩා හොඳයි දැන් බතක්. බතක් අපි පිසගන්නකොට අපිට අවශ්‍ය වෙනවා එනසල් කුරුඳු කරාබු නැටි, ඒ වගේම ස්ටායනීස්, සාදිකා මල් ඒ දේවල් එකතු කරලා කෑමක් හැදුවොත් බොහොම රසට තියේ ඒ බත්. තුන පහ කුඩු වගේම අපිට රසවත් වෙන්නට අපේ ජීවිතයට අපිට අවශ්‍ය වෙනවා ගුඩ් හැබිට්ස්, ඒ වගේම හොඳ දේවල් ලස්සන කරගන්න පුළුවන් දේවල්. කියන්නේ අපි ගුඩ් හැබිට්ස් ඕනේ, ඒ වගේම අපිට ආසාවක් තියෙන්න ඕනේ අපිට මොන හරි හදනකොට ඒකේ රසවත් වෙන්නට. ඒ දේවල් ඔක්කොම එකතු කරලා තමයි අපි කෑම හදනකොටත් ඒ වගේම අපේ ජීවිතයටත් හොඳයි කියලා මම හිතනවා. මොකටද හිට ගැන හිතන්නේ මලයියට ඇයි අනන්නේ මොකටද හිට ගැන හිතන්නේ කඳුලයි ඉකියයි ඇයි පිළිගන්නේ සිනහව ආවම කොතනද ඉන්නේ මල් කෙමියේ පැණි පිරෙන්නේ ජීවිතේ රස දෙන්නේ මල් ඉරට යටින් හඳට යටින්
සමග ඔබ නැතිව ඔබ සමග ඔබ නැතිව ජීවිතය ඇති තුරා ඉපදෙමින් මිය යමි ජීවිතය ඇති තුරා මිය යමි ඉපදෙමි දුෂන්ති ගෙදර අයට හදන කේක් වලට අනික් අයට හදන ඒවාට වඩා වැඩි යමක් එකතු කරනවා වැඩි යමක් එකතු කරනවා කියලා හිතන්න පුළුවන් ආදරය හැබැයි මං හිතන්නේ නෑ ඒක හරි කියලා මොකද අපි ගෙදර අයට වඩා අපි හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕනේ පිට අයට අපි මොනවද දෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ ඉස්සලාම අපි ඇටෙන්ෂන් එකක් දෙන්න ඕනේ අපි පිට කෙනෙක්ට දෙනවා නම් කේක් එකක් හදලා ඒක මුදලට වෙන්න පුළුවන් ඒක හිතවත්කමට දෙන්නත් පුළුවන්. ඉතින් මේ හැමදේම අපි පිට කෙනාට දෙද්දී ඒක ආරක්ෂිතව ඒකත් ආදරෙන් හදන්න ඕනේ. මොකද ඒක අනේ අපි මේක අපිට නෙමෙයිනේ කියලා දෙනකොට ඒක අපේ ක්වොලිටි එක නැති වෙලා යනවා. ඉතින් සමහරු හිතනවා ගෙදර අයට දෙන එකේ ඇත්තටම ස්පෙෂල් තියනවා කියලා. ඉතින් මගේ ගෙදරත් එක්ක බලද්දි නම් අපේ ගෙදර අයට සමහරලාට කේක් නැහැ. හැබැයි පිට කෙනාට මම අනිවාර්යයෙන්ම හදනවා. මොකද ඒක ඒගොල්ලන්ව සතුටු කරන්න අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඒක හරියට ගුණාත්මක රසට ලස්සනට හදන එක. ඉතින් ගෙදර අයට ටෙන්ෂන් එක දෙනවා නැතුවත් නෙමෙයි. හැබැයි මම හිතන්නේ දෙකම අපි හැම වෙලාවම එකම දේ ආදරෙන් හැම දෙයක්ම කරොත් ඒක සාර්ථකයි කියලා තමයි මං හිතන්නේ. එක් එක් රටවල ජීවත් වෙන මිනිසුන්ගේ ආවේනික කෑම වර්ගවලින් ඒ රටවල් වල ජීවත් වෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අපිට කියන්න පුළුවන්. ඔව්. අනිවාර්යයෙන්ම අපි ඒගොල්ල අනිත් රටවල බලනකොට ගොඩාක් ඉන්දියානුගෙන කිතුවොත් අපිට ඒගොල්ලන් සාමාන්‍යයට පාවිච්චි කරන්නේ නිකන් වයිට් ෆ්ලා නෙවෙයි. ඒගොල්ලන් අටා පිටි තමයි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ. නෝත් ඉන්දියාවල අටා පිටි වලින් තමයි හැමදේම හදන්නේ. උදේ දවල් රැට උන අතර ඒගොල්ලන් කන්නේ ඔක්කොම අටා පිටි වලින් හදන්න එකෝ රොටි වර්ග තමයි. ඒ වගේම සවුත් ඉන්දියා නම් ඒගොල්ලන් කන්නේ වැඩියෙන්ම මොනවාද මේ දෝසේ ඉට්ලි ඒ දේවල් ඇත්තටම සෞඛ්‍ය තමයි. ඒ දේවල් අපිට කෑමට ගන්න එක වඩා හොඳයි. ඒ වගේම දැන් අපි කියමුකෝ ඕස්ට්‍රේලියා නැත්තම් වෙන කන්ට්‍රි වල හිතනවා නම් ඒගොල්ලන් වැඩියම කන්නේ සලාඩ් තමයි. සලාඩ් කියනකොට සලාඩ් අපිට හරියට හදා ගන්න ඕනේ. මේ සලාඩ් ක්‍රීම් එක අරගෙන අපිට පාවිච්චි කරලා හැදුවොත් ඒක මදි. ඒ වගේ නෙවෙයි අපි සලාඩ් ක්‍රීම් එකක් අපිම හදා ගන්න ඕනේ. හදලා ඒක කෑමට ගත්තා නම් තමයි හොඳ. ඒගොල්ලෝ රෝස් චිකන්, රෝස් මීට් ඒ වගේ දේවල් ඔක්කොම පාවිච්චි කරනවා. වැඩියම තෙල් දාන්නේ නැහැ. නමුත් අපිට ඒත් එක්ක සලාඩුත් එක තමයි ඒගොල්ලන් කෑමට ගන්න. අපේ රටකින් හිතුවා නම් අපේ රටේ අපි බත් තමයි කන්නේ. බත් කන එක ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට වැඩියෙන්ම මඤ්ඤොක්කා, බතල ඒ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳයි. ඒ දේවල් ඇත්ත වශයෙන් කියනවනේ ඒක වඩා හොඳයි. ඒ වගේම මුරුංග කොළ ඒ දේවල් ඔක්කොම අපිට කෑමට අපේ බතට දාලා හදාගන්න පුළුවන් නම් බොහොම හොඳයි. රසවත් විතරක් නෙවෙයි පෝෂගුණ ආහාරය වගේ තමයි එන්නේ. ඒ නිසා ඒ දේවල් ඔක්කොම අපි බලනකොට පිට රට වුණත් හරි අපේ රටේ වුණත් හරි අපිට කෑම කියලා හිතනකොට හරි ආකාරයට අපි හදන්න ඕනේ. වැඩිය තෙල් පාවිච්චි කරන්න එපා, වැඩිය කිරි එකතු කරගන්න එපා. ඒ දේවල් නැතුව අපිට රසවත් විදියට කෑම හදන්න පුළුවන්. ඒ නිසා ඒකත් අපි හිතාගන්න ඕනේ. දුෂ්යන්ති ජීවිතයත් අයිසිං කරපු කේක් එකක් වගේ ලස්සන වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. මොකද අපි අයිසිං කරන්නේ කේක් එකක් ඒක ලස්සන කරන්න. ඉතින් ඒක හරි දැකුම් කළු වෙන්න ඕනේ. එතකොට තමයි අපි ඒක කන්න ආස වෙන්නේ. ඉතින් අපේ ජීවිතයත් ඒ වගේමයි. අපි හොඳ ගුණාත්මක හොඳ දේවල් රටට ආදර්ශවත් විදිහට හිතියොත් මං හිතන්නේ අපේ ජීවිතයත් අයිසිං කරපු කේක් එකක් වගේ ලස්සන වෙන්න පුළුවන්.
ඉතින් අපි ඒ වගේම කේක් එකක් කරනවා වගේ ඒක හැඩ වැඩ කරන ඒ දේවල් සේරම අපිට එකතු කරගන්න පුළුවන් අපේ ජීවිතේ කරන අපි හොඳ දේවල් හොඳ ක්‍රියාවල් ඒ වගේ දේවල් අපි ඒක ඇප්ලයි කරන්න පුළුවන් ඉතින් අපි එතකොට ලස්සනට ඉන්නකොට තමයි හැමෝම කියන්නේ අරයත් හරියට අයිසිං කරපු කේක් එකක් වගේ කියලා සෝදුක් තවුලාදරේ නැසිතේ මාගේ ලොවේ ගීතයයි ජීවිතේ ඒවන් නොවෙන්න මහ බැඳි ඔබගේ සවන් දෝත පායා යොවුන් සිහින ලෝකේ සුවින් නැයිත වෙන්නේ මහසිනසින්න ගියගයා ලංවී බැඳි ඉන්න මහෝයා යොවුන් සිහින ලෝ yuhun sina loke diha hum virun tul vedi rudira gata aadare gata langin man devate min nobe බාජි ශෂිකා රුවන් සමග ආදරණීයව සංවර නව්‍යකරණේ සංගීත රූපය අකුස්ටිකා අන්ලිමිටඩ් ස්වර අරුමැසිකරණය ඉරිදා රාත්‍රී 9ට මේ කාන්තාවක් රැකියාවක් කරනවා කියන එක ගෙදර වැඩ අතපසුවන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒ වගේ විතරක් නෙවෙයි. දැන් කාන්තාවන් වැඩට යනවා නම් හෙට උදේට අපි මොනවද කෑම හදන්නේ? දවල්ට අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? රැට මොකද ඕනි වෙන්නේ කියලා ඔක්කොම ප්ලෑන් කරන්න ඕනේ. වන් ඩේ ඒර්ලි වගේ. එතකොට තමයි ඒගොල්ලන්ට හරි ආකාරයට වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ජොබ් එකට යනවා නම් අපි අපේ ඇඳුම් වුණත් හරි ලෑස්ති කරගන්න ඕනේනේ. ඒ ලෑස්ති කරනවා නම් ඒක උදේම ඇවිල්ලා ඇද ඇද බලන්නේ නැහැ මේකද කොකද අපි අඳින්නේ කියලා. එහෙම නෙවෙයි. ඒ ඔක්කොම අපි රැට අරන් තියාගන්න ඕනේ. ඒ වගේම පිළිවලට විතරක් නෙවෙයි ඒක අපි හදාගන්න ඕනේ කොයි ආකාරයට අපි මේ උදේ මගේ කටයුතු කරන්න යන්නේ. දරුවෙක් හිටියෝ දරුවගේ වැඩත් කරන්න ඕනේ. හස්බන්ඩ්ගේ වැඩත් කරන්න ඕනේ. ඒ නිසා ඒ දේවල් ඔක්කොම අපි හිතාගෙන ඒ විදියට අපි වැඩ කටයුතු කරගන්න ඕනේ. කියන්න බෑ අනේ මට නම් මට රස්සාවට යන්න තියෙන නිසා මට කෑම හදන්න බෑ මට ගෙදර වැඩක් කරන්න බෑ කියලා කියන්නේ කාන්තාවන් ඒක වැරදි. Planning is important. Important. දුෂ්‍යන්ති පවුලේ ඇතුලේ තියෙන රණ්ඩු සරුවල් හරියට මේ බටර් කේක් එකක් ඇතුලේ තියෙන ප්ලම්ස් වගේ හැපෙන්න රසවත්. අනිවාර්යෙන්ම මට එක කියද්දී මතක් වෙනවා දැන් මම පොඩි කාලේ මගේ අම්මත් සුපවේදිනයක්නේ. ඉතින් එතකොට අම්මාගේ රෙසිපි පිළිවෙලක් තියෙනවා. එයාට හරි පිළිවෙලට වැඩ ඕනේ රෙසිපි එක මෙෂර් කරලා. හැබැයි ඉතින් අපි ළමයි හැටියට රෙසිපි එකක් ෆලෝ කරන්නේ නැහැ. අපිට හිතෙන හිතෙන රෙසිපිස් එක එක જાති දාලා තමයි හදන්නේ. ඉතින් හැම වෙලේම බැනුම් අහනවා. මොකද ඒක හරියන්නේ නැහැ. ඉතින් හිතන්නේ මේ ළමයා හරි පණ්ඩිත ළමෙක් කවදාවත් කියන විදිහට කරන්නේ නැහැ කියලා. ඉතින් හැත්තටම පවුල ඇතුලේදී අපි කෑම එකක් හදද්දී වුණත් ඒකේ අඩුපාඩු කවදාවත් හොඳයි කියලා නම් කවුරුත් කියන්නේ. හැබැයි හොඳයි කියන අපි නැති තැන. හැබැයි මූණට කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මං හිතන්නේ අපේ දැන් කියපු දෙයත් ඒ කියන්නේ අපි රණ්ඩු කරනවා ඒක ප්‍රම්ස් වගේ හැපෙන්න තමයි රසවත්. මොකද මමත් දන්නවා මං දෙයක් හදලා ඉදිරිපත් කරාම මේක රසයි කියලා. හැබැයි ඉතින් ගෙදර ඒක ඇප්‍රිෂියේට් කරන්නේ හොරේ. හොඳ බිරිඳක් හොඳ මවක් වෙන්න කලින් හොඳ සූපවේදිනියක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි හිතනවා සමහර වෙලාවට අපේ කාන්තාවන් උයන්ඩ පිහන්ඩ යන්න ඕනේ නෑ නිකන් ගෙදර ඉගෙනගෙන නැත්තම් ජොබ් එකට ගිහිල්ලා එන්න ඕනේ කියලා. එහෙම නෙවෙයි හැම කාන්තාවම ඉගෙන ගන්න ඕනේ කොහොමද
කෑමක් හදන්න පුළුවන්. උදේ කෑම, දවල් කෑම, රෑ කෑමට මොකක්ද කොයි ආකාරයට හදන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ ඒ දේවල් ඔක්කොම හරියට දැනගන්න ඕනේ. ඒක දැනගත්තා නම් තමයි ඒක තමයි සූප වේදිනි කියන්නේ. මේ සූප වේදිනි වෙනකොට ඒගොල්ලන්ට දැනගන්න ඕනේ කොයි ආකාරයට කොයි කෑම කොයි වෙලාවට හදන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි අම්මා සන්තෝෂ වෙන්න ඕනේ. ඒ වගේම ගෙදර අය ඔක්කොමලා සන්තෝෂ වෙන්නට විදියට අපි කෑමක් හදන්න ඕනේ. ඒ කෑම හදන්න කාටද දැන කොහොමද අපි දැනගන්න පුළුවන් කියලා හිතුවේ අම්මා ගාව තමයි. අම්මා තමයි ඉස්සරලාම උයලා උයන්නේ දේවල් ඔක්කොම කියා දෙන්න ඕනේ. එතකොට අම්මා එයාත් ඉගෙනගෙන ඉන්න ඕනේ නේද? කොහොමද එයා ඉගෙන ගන්නේ? ආච්චිගාව එයා පොඩි පොඩි දේවල් ඉගෙනගෙන ඉන්නවා. ඒ වගේම අම්මා ගැන තමයි අපේ කාන්තාවන් ඉගෙන ගන්නේ. ඒ වගේ තමයි දැන් අපි හිතනවා සමහර වෙලාවට මම හිතන්නේ මගේ දුවලට පුළුවන්ද මේ ඒගොල්ලෝ කවුරුත් මාගාව මම උයන්නේ දේවල් මුකුත් බලලත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මම හිතනවා සමහර වෙලාවට ඒගොල්ලන්ට උයන්න පියන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන් කියනවා නම් ඒගොල්ලන්ගේ කාලේ එනකොට රසවත් විදියට ඒගොල්ලන් කෑම හදනවා. ඒක බලනකොට හරිම සතුටුයි හරිම සන්තෝසයි. ඒ විදිය තමයි හැම කාන්තාවන්ට කෑම හදන්නේ. එක කොයි විදියට කෑම හදන්න ඕනේ පිරිවලට පිරිසුදුවට හදන්න ඕනේ. ඒ දේවල් ඔක්කොම දැනගත්තොත් එයා සූප වේදිනියක්. කළුවර අරගෙන දරුවන් මෙනතුරු සිතන නිවන් දකින්නේ කළුවර ඇවිදින් ඉකි බිඳ හැඳුවත් නිතන නිදි විඳ ගන්නේ එට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින් වර්තමානයේ තිබෙන විවිධ රෝග තත්ත්වයන් නිසා දවසක අපි පැනිරහ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අපිට පැනිරහ ප්‍රතික්ෂේප කරන්න විදිහක් නැහැ මොකද හැම අවුරුද්දෙම අපි උපන්දිනය සමරනවා ඒ වගේම අපි විවාහ උත්සවවලදී අනිවාර්යයෙන්ම කේක් එකක් නැතුවම බැරි දෙයක් ඉතින් මොන ඩයට් එක තිබ්බත් ලෙඩ රෝග හැදුනත් මං හිතන්නේ කේක් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි මොකද උපන්දිනයට අපි කෑම පිගානක් තියලා කපන්නේ නැහැ නේ. ඉතින් අනිවාර්යෙන් කේක් එකක් කපන්නම ඕනේ. ඉතින් ඒක නිසා මගේ පැත්තෙන් මට බය වෙන දෙයක් නැහැ. හැබැයි ඉතින් කේක් කන ප්‍රමාණය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපිට ලෙඩ රෝග තියෙනවා නම් අපිට අයිසිං අයින් කරලා කන්න වෙනවා. ඉතින් බිත්තර කන්න හොඳ නැත්නම් ඒක කන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි පොඩි හරි කේක් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද නැත්නම් උත්සවය සෙලිබ්‍රේට් කරන්න වෙන්නේ නැහැ. අපි ඔබ හා සමුගන්නේ වෙන්වීමක් අතර යලි හමුවීමක් කියන පැතුමත් සමග ලැබෙන සතියේ ඈ සහ ඈ සමග හමු වෙමු. කඩේට පලයන් චූන්චෑන් ඉක්මන් කරපන් චූන්චෑන් අරකගෙනින් චූන්චෑන් මේකගෙනින් චූන්චෑන් අරකගෙනින් චූන්චෑන් මේකගෙනින් චූන්චෑන් කඩේ දුවනවා මං කෑම හොයනවා මං කඩේ දුවනවා මං කෑම හොයනවා මං කඩේට පලයන් චූන්චෑන් ඉක්මන් කරපන් චූන්චෑන් අරකගෙනින් චූන්චෑන් මේකගෙනින් චූන්චෑන් කඩේ දුවනවා මං කෑම හොයනවා මං කඩේ දුවනවා මං කෑම හොයනවා මං කඩේ දුවනවා මං කෑම හොයනවා මං කඩේ දුවනවා මං කෑම හොයනවා මං
පනසෙල්ලන් දැම්මත් පොදු දේපල පනත යටතේ ඇතුළට දැම්මොත් අපත් නෑ අප ඕනෙත් නෑ කන්දලිය කරන ලැජ්ජනටි වැඩේ ඔයි කොනොත් සර්ම ගලවල බක් මොකක් සර්ම ගලවල කවුරුනත් මං හිටව ගිහිල්ලා පොල් ගහනවා මක බෑවිලා යන්න කියන බෝලෙට පයින් ගැහුවා වගේ විසිබැල යන්න ගහන්න මේ දරුවෝ වල්ලක් බට නෑ ජීවිතය ඇති